මේ පාරමැතිවරණයේදී මේකට තව අලුතෙන් එකතු වෙන්න පුළුවන් કૃතිම බුද්ධිය මේකට එකතු වෙනවා. අපි කියන්නේ අපේ රටේ වුණත් මේ මිනිසු දැන් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන එක මිනිසු දැනුවත් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හොඳ පැත්තට පාවිච්චි වෙන්න පුළුවන්. නමුත් අපේ සාමාන්‍යයෙන් සමාජයක් හැටියට බොහෝ වෙලාවට මේවා නෙගටිව් පැත්ත තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. එහෙම වුණොත් ඒක නිරීක්ෂණය කරන්න බුදුමල වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ සඳහා අපි දැනටමත් පහුගිය මැතිවරණයේදී අපි ඒක කළා. අපි මැතිවරණ කොමිසමත් එක්ක ඒකාබද්ධව තමයි මේක කරන්නේ. අපිට අපිත් එක්ක මේ වැඩේ කරන හැෂ්ටැග් ජෙනරේෂන් කියන තරුණ කණ්ඩායම ඉන්න. මොකද ඒගොල්ලන්ට අපිට වඩා තාක්ෂණික මේක සම්බන්ධයෙන් තියෙනවා. එතකොට දැන් හැෂ්ටැග් එක එක නිරීක්ෂණය කළා දවසකට දෙපාරක් අපිට වාර්තා වෙනවා. එතකොට අපේ නීතිඥයෝ බලනවා මේක ඇත්තටම මොන හරි වයලේෂන් එකක් තියෙනවද කියලා. එහෙම තියෙනවා කිව්වොත් මැතිවරණ කොමිසමට ඍජුව මේක යවනවා. වැරදි තොරතුරක් සමාජගත වෙමින් තියෙනවා කියලා. එතකොට අපි ඒක මොනිටර් කළොත් අපි මැතිවරණ කොමිසමට දැන්නුවා. මැතිවරණ කොමිසම ඉතාම ඉක්මනින් මොකද එතකොට ඒගොල්ලන්ට ඒක හොය හොය ඉන්න ඕනේ නැහැ. ඩේටා එක අපි දෙනවා. බලලා අපේ නීතිඥයෝත් බලලා කියනවා මේක මේ අහවල් මේකට අනුව මේක වැරදි කියලා. එතකොට මැතිවරණ කොමිසමේ ඉන්න නිලධාරියාට ඉතාම ඉක්මනින් ඒක අදාළ ආයතනෙට දාන්න. එතකොට ඒගොල්ලෝ ක්ෂණිකව ඒකට ක්‍රියාත්මක වෙනවා.